වර්තමාන ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරිය ප්‍රමුඛ ආණ්ඩුවටත් අපි මේ සුබ පැතුම කරන්න ඉතාම සද්භාවයෙන් මේ රටේ අනාගතය වෙනුවෙන් යමක් කරන්න ඔවුන් දරන උත්සාහයක් තිබේ නම් මේ උත්සාහය සාර්ථක වෙන්න කියන එක තමයි අපේ ප්‍රාර්ථනය. හැබැයි ඔවුන් විසින් කතා කළ ජනතා සහන රසක් තියෙන. අපේ ප්‍රශ්න කිරීම අනුර කුමාර ජනාධිපතිතුමනි ඔබ යෝජනා කළ ජනතා සහන ලැබෙන්නේ කවද්ද? මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ගත්තට පස්සේ හම්බන්තොට දිස්ත්‍රික්කය ගත්තොත් ලොකු ඡන්ද ගැප් එකක් තියෙනවා. නාමල් රාජපක්ෂ හිටපු ඇමතිතුමාට පාර්ලිමේන්තුවට එන්නත් හැකියාවක් නැහැ ඒ ඡන්ද ප්‍රතිශතය බැලුවම. ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ මහ ඡන්දකට ඇප්ලයි කිරීම ඒ තරම්ම තාර්කික නැහැ. ඔබ කියන විදිහට හරි මේක ඇප්ලයි කළොත් ජාතික ලැයිස්තුවෙන් එකක් විතරයි වෙන්නේ. නමුත් හම්බන්තොට පැත්තේ සමහර වෙනස්කම් සිද්ධ වීම මේ නාමල් ඡන්ද ඉල්ලපු මේ වෙලාවට විතරක් අදාළ කරනවා කියන්නේ ලංකාවේ JVP-ට ප්‍රාදේශ සභාවක බලය ගිය එකම තැන තියෙන්නේ හම්බන්තොට. තිස්සමහරාමේ ප්‍රාදේශ සභාව බලය ඇල්ලුවා. ජවිපෙට හම්බන්තොට එක්තරා උරුමයක් තියෙනවා. මේක බලාපොරොත්තු වෙච්ච ප්‍රතිචාරය නෙවෙයි. අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා අවංකවම. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට අපේක්ෂක ඉදිරිපත් කරන්න ගතපු තීන්දුව සම්බන්ධයෙන් පසුතැවීමක් නැද්ද ඇත්තට? කිසිසේත්ම පසුතැවීමක් නැහැ. මොකද නාමල් රාජපක්ෂ මැතිතුමන් අපි එතුමාව අපේක්ෂකත්වයට ඉදිරිපත් කරන මොහොතේම ජයග්‍රහණයක් පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ පැහැදිලි ලෙසම. මොකද ඒ මොහොත වෙන විට ඇති වෙලා තිබුණ තත්වයන් එක්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට පාර්ලිමේන්තු බලය ඇල්ලුවොත්ින් අනුර කුමාර දිසානායකට සහාය දෙන සූදානම්ද? අනිවාර්යෙන්ම ව්‍යවස්ථාමය අර්බුදයකට රට යන්න දෙන්න බෑ. මේ වෙලාවේ රට තවදුරටත් අනතුරකට හෙලන්න බෑ. පාර්ලිමේන්තු බලය අපට ලැබුණොත් ජනාධිපතිවරයාගේ රාජකාරිය වලට අපෙන් බාධාවක් නෑ.